මල්ලි මම නම් හරි කැමති මේ යන ක්‍රමයට. මොකද ඒ කාලේ අල්ලස් චෝදන ආපුවම රෝහිත අබේගුණරත්න මහත්තයා කිව්වා නායක ගහලා මට එන්න බෑ, මගේ කකුලට නායක ගැහුවා, මම බාලපටවදී මහත්මයාගේ අල්ලස් සාදු උසර කොමිසමට යන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කියලා අන්තිමට ඒ පරීක්ෂණ කරපු නිලධාරින්ගවත් ගෙදර ඇරියා. රෝහිත මහත්තයා තාම මේ ගුණ කටුවා නායාපොලක ගැහුවා කියලා ගෙදර ඉන්නවා. දැන් කාලේ ඒව වෑමල්. දැන් කාලේ මම දැක්කා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් කට උත්තරයකට ගන්න මේ CID එකට ගෙන්නට මේ සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී. අපේ සුජීව වේවා, මලික් මහත්මයා වේවා, අගමැති රනිල් වික්‍රමසිංහ වේවා, රංජන් රාමනායක වේවා, රවි කරුණානායක වේවා, එතකොට ඔය මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වේවා, යම්කිසි අල්ලසක් ගත්තනම් එන්න ඕනේ අල්ලස් දූෂණ කොමිසමට ඇවිල්ලා කට උත්තර දෙන්න ඕනේ. පස්ව දුරෙන් හැරිලා යන්නත් බෑ. මාධ්‍යවේදී ඉස්සරහා ඉන්නවා, බේරෙන්න බෑ. මම කියන්නේ යහපාලන ආණ්ඩුවේ ඒක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මම කැමති මේ ප්‍රජාතන්ත්‍රවාදයට මේක ඉස්සරහට යන්න ඕනේ. අල්ලස් ගත්තනම් දැක්කද ඔය උත්තර යහකටද පුතේ? අල්ලස් ගත්තනම් මන් දැක්ක ළඟදී ලියුමක් ගැහුවයි කියලා ජනාධිපති ලේකම් කෙනෙක්ව ඇරස් කරන්න යනවා. ඒ වගේම ජනාධිපති ලේකම්වරු දෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහානාව සහ කවුද මේ දිසානායක මාස ගාන රිමාන්ඩ් එකේ හිටියා. තාජ් එකේ තාපාක් එකේ කෝටි දෙකක් අරන් අහුවෙලා ඉන්දියානු මේ ඉන්දියානු ආයෝජකයෙක්. ඉතින් මං හිතන්නේ යහපාලනට මන් තියෙන ආදරය ඒකයි. රංජන් රාමනායක උනත් හොරකම් කළා නම් අල්ලසක් ගත්තා නම් යන්න ඕනේ අල්ලස් එකට. ඒ වගේම රාජ්‍ය මුදල් අවබෝධයේදී කිරි යන්නත් ඕනේ. ඉතින් මං හිතන්නේ කාටවත් බේරෙන්න බෑ මේ සංස්කෘතියට, මේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ හොරු ඇල්ලීමට. මගේ කැමැත්ත තියෙන උපරිම ඒක වෙන්න ඕනේ.